මේ අපි මචං එදාගේ පිටිපස්ස පැත්තේ වැඩක් උන්නේ නැහැ නේ බං අද අපි ෂේප් එක ඉස්සර පැත්තේ යමු අම්මෝ ඒක උදයි බං බල්ලු ඉන්න මට වලන පිටිපස්සේ ඔරු ඉතින් තෝ ආයේ බල්ලේ කතර ගත්තන පුල් බූරුව කෑ ගහනවා බං අත බයයි බං මේ උඹලා බලේ අම්මම ඉන්න කෑ ගහන්නපා ෂේප් එකේ වරින් අඩි සද්දේ හරිද ෂේප් එක පාත්තේ යන්නේ මූලික බොරුවක් වෙන්න බැරිද? යකෝ දැකපු නැති දෙයක් දැක්ක කියන්න එහෙම සුළු පිස්සු නෑ බා. විකාර කියන තේ තමයි බින්දු. හැබැයි මේක හැමදාම කරන්නත් බෑනේ බන්ටි. මං මේක දන්නවා සුරේ. මම ඒකයි බං මගේ ෆුල් ප්‍රයොරිටි එකේ දීලා මේකට බැස්සේ. මොකක්ද දිසාට කම්බෙන්නේ නැතේ? අම්බලා බන්ටි. මේ කොල්මනක්ද මොකෙද්ද බලන්න කලින් ඉස්සරහට වරින් යමු. වේලෙවිවි අපි යන්නේ බල්ලේ පස්සේම නෙවෙයිනේ. කෑනු ගහ වරින් යකෝ. පටා දුන්නු මොකද්ද කියලා බලා ගන්න ඕනේ. යකෝ. අර බේන්න තෝරියා බා. බේන්න තෝරියා. මෙයා කොල්මනක් බා. මොකද සිද්ද බා? මොන කොල්මන්ද? අර බේන්නේ. අනේ මේ තෝරන්න බම්බෝ යකෝ. කොල්මන් බේනෝ බේන්න තුවේරෝ. ඉවරද මේ කොල්මන් කියන්නේ. මේ බලකොයි තරපි විතර කලින් මට වැඩක් නැහැ. මොනවද උක මොකද්ද කියලා බේන්න. මේ
ඔයා කවුද? ඔයා මෙතන ඉන්නේ. ඔබට මං කියන දේ ඇහෙන්නේ නැද්ද? ඔයා කවුද? ඇයි මෙතන ඉන්නේ? බාටි මහත්තයාට පේන දේව ඇයි මම වැරදිද? වැරදි නෑන්න ඔන්න බේබි නැන්දා ඊයෙදා විපු නිසා මම රෑ නැගිටලා කෑවා. හොඳද? මම බාටි මහත්තයාත් එක්ක රණ්ඩුවක් කරන්න තමයි බලාගෙන හිටියේ. මං අච්චර මහසෙල විපු කෑම කෑවේ නැත්තම් මම ඉතින් කොහොමද කෑවනේ බේබි දැන්දි? මට සමුදිනින ඕන කිව්වා. ඔයා මාවතේ තින්දියප්ප කාලේ ඇවිල්ලා නිදි කියලා. මං ඔයා උදේට අල්ලගන්න හිටියේ. ඉදියාප්ප නේද? චුට්ටයි බේබි නැන්ද කෑවේ. හැබැයි බේබි නැන්ද අදුබෝ තමයි මම වැඩියෙන්ම කෑවේ. මේ ඒක නෙමෙයි. අද බන්ටි මහත්තයා ඔෆිස් යන්නේ නැද්ද? ඇයි බේබි නැන්ද? නෑ මට විනීතර නොනයි විජයරත් මහත්තයා කතා වෙනවා ඇහුණා. මොනවා කියලාද? බන්ටි මහත්තයා තාම නිති අද ඔෆිස් යන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. ඔෆිස් යන්න බේබි නැන්ද? වැඩ කොට ගිහින්. SLT Mobitel Home Broadband සමගින් non-stop ගමනකට data බෝවන්. මේ මං ඔයාට කියපු ඔක්කොම මතකයිනේ. ඔයා ගොඩක් දේවල් කියවනේ රංගන. මේ කිව්ව හැම එකක්ම වැදගත්. ඔයා ගාන්ට වෙලාව ආවන් පස්සේ හරිම පොයින්ට් එකට ඒවා බස්සන්න ඕන. ඒ කිව්වේ ඒ මේ කිව්ව මේ කිව්ව කියලා අන්න එපා චතු. වාට මේ වෙද්දි ඒව ලස්සනට තේරෙන්න ඕන. මේක මේ ලස්සනට ගහන්න පුළුවන් ගේමක්. මන්ට නම් බය හිතෙනවා රංගන. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මං කිව්ව විදිහට වැඩේ කරන්න. හරිද? අනික ඉතින් මේ පිනිමුතු ඉන්නේ ඔයාලා ගෙවල් කිට්ටුවනේ. ඔව් ඒක නම් එහෙම තමයි. එහමක ප්‍රශ්නයක්ද? මේ වැඩේ වැරදුනොත් මට ගමේ ඉන්නත් බැරි වෙනවා. මේ වැඩේ වරදින්නේ නැහැ. ඔයා මං කිව්ව විදිහට කරන්න. ඔයා බන්ටි වාට කරදර කරන්න ආවා කිව් එක පිනිමුතුගේ ඔළුව මැද්දටම බස්සන්. එතකොට බන්ටියට නහුදටම කෙලවෙනවා. මං වෙනුවෙන් ඒක කරන්න. නිර්වාන් ඩවුන් කරන එකට මමත් කැමති. එහෙනම් මොකද ප්‍රශ්නේ? ඒතර ආදරේ විනාශ කරන එකට. ඉතින් ආදරේ කරන කෙනෙක් විදිහට ආදරේ විඳින කෙනෙක් විදිහට මං ආදරේ ගැන දන්නව රංගන අපිට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අනේ මේ මහුලක් කියන්නේ පාචතු. ඔක්කොම දේවල් ටික දශමට වෙලා තියෙද්දි වා මේ ඔයා මේක කරන්නම ඕන. පිනමුතුට ගෙදර තව කට්ටිය ඉන්නවද? ඉන්නවා ඉන්නවා. පිනමුතුගේ අම්මා ඉන්නවා ආච්චි ඉන්නවා ඔයි. ඔයා ඒ දේවල් කියන්න ඕනේ ඒගොල්ලෝ ඉස්සරහ හොඳේ. මේ කට්ටිය හිටියේ නැත්තම්? හිටියේ නැත්තම් ඔයාලා දෙන්න කතා කරන තැනට කොහොම හරි එයාව ගෙන්නගන්න. ආවෙ නැත්තම්? එනවා නේ එනවා. පිනිමුතුමට බා නේද? ඒක තමයි වෙන්න ඕන. ඒ කිව්වේ? පිනිමුතු බැන්නොත් ඔයා කියන්න මෙයා මේ නිර්වාන් කියලා කෙනෙක් එක්ක යාළුයි. ඒකොල්ල මට කරදර කරන්න ආවා. ඒකොල්ල මෙයාගෙන් ඉල්ලගෙන තමයි මං ආවේ කියලා කියන. මට දැන් තේරෙනවා. මේ ගේම හරි ලස්සනට ගහන්න පුළුවන් ගේමක්.
පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න විතරයි තියෙන්නේ චතු. ඔයා කියන්න. ඔයා ලස්සනට වැඩ කරන් හිටපු තැනනොත් අයින් කළා දැම නිර්වාණකාරයා කියන. හේ මොනවා කරත් මට ආපහුමගේ රස්සාව හම්බෙන්නේ නැහැ නේද රංගන? හරි හරි. මයිකර මොකක් කර ගේමක් ගහලා දෙන්නම්. හා? මට ගෙදර ප්‍රශ්න. මගේ රස්සාව නැති වෙනකම් මං ඔයාට වද දුන්නේ නැහනේ. දැන් උනත් මං ඔයාට වද දෙන්නේ නැහනේ. ඔයාට පුළුවන් නම් මට ආපහුමගේ රස්සාව අරගෙන දෙන්න. හා. මට පොඩි කාලයක් දෙන්නකෝ. මං කරලා දෙන්නේ. මට රස්සාව නැති වෙන්නේ ඔයා හින්දා කියලා වට අමතක නෑ නේද? අනේ මතකයි මතකයි අනේ. මතකයි මට මතකයි. ටොප් ටී එකක් බමුද? මම ආදා එන්න. හලෝ හලෝ ඔයාට කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ? කොහොමද කියන්? ඔයා ඊරේ යවද? ඔව් මං හින්දුවාට හරි කරදරයි නේද? මං දැන් එහෙම කියලා තියනවද? කියලා නෑ ඉතින්. ඒ වුණාට ඉතින් හිතේ තියන් ඉන්නවත් දන්නේ නෑනේ. හිතේ තියන් ඉන්නේවත් තියෙනවා ඉතින්. මේ මොනවාද? අවස්ථාවක් ආවොත් සුදුසු පරිසරයක් තිබ්බොත් ඔයත් එතන හිටියොත් මං කියන්නම්. ඒ කියන්නේ මේ වෙලාවේ බෑ. ඔව් මේ වෙලාවේ නම් බෑ. ඔයා දැන් කොහෙද ඉන්නේ? මයින සාගරංගලා ගෙදර ඉස්සරහ. ඇයි මොකක් හරි හදිසියකට දාවේ? ඔව් මේ සාගරංගලනේ කිව්වේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඉතින් ඊයේ සිද්ධ වෙච්ච දේවල් වල report එක කරගෙන මම මේ ආවේ. ඒ කියන්නේ ඊරේ මොකක් හරි සිද්ධ වුණාද? ඔව්. අනේ ඇයි නිර්වාණ වහමට කිව්වේ නැත්තේ? කිව්වේ නැත්තේද? ඔව් ඇයි කිව්වේ නැත්තේ? මං හරියටම අත කොන්දරම තරහ වෙන්න ඕනේ. ඔයා ඉස්සරීම කියන්නේ මටනේ. ඔයා නෙවෙයි හරනම් තරහ වෙන්නුනේ මම. ඇයියේ? මම ඉතින් උදේ ඉඳලා බලන් හිටියා ඔයාගෙන් කෝල් එකක් එනකම්. ඔයා ඉතින් කෝල් කරාද? නෑනේ. මම ඉතින් බලන් ඉඳලා සාගරම් කළා දියා. අනේ සෝරි නිර්වාන්. අම්මි මගේ ළඟමයි. අර කිව්වත් වගේ එකම තැනකනේ සිග්නල් තියෙන්නේ. එතනටම ඇවිල්ලා තමයි කෝල් එක ගන්න වෙන්නේ. හාකෝ හාකෝ. අර හොල්මන් කරන එක්කන ආවද? එයා හොල්මන් නෙවෙයි මුතු. එහෙනම් එයා මිනිසෙක්. මම හිතන්නේ එයාට පිස්සු හැදිලා. ඉතින් හැබැයි මට හිතන විදිහට එයාගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ. එයාගෙන් කිසිම දෙයකට ඕගලන්ට බය වෙන්න දෙයක් නැහැ. ඔයා යatti කතා කරාද? ඔව් මං කතා කරා. මං ඇහුවා කොහෙන්දලා දාවේ මොකද කරන්නේ මොනවද ඕනි කියලා. ඉතින් ඒත් කිසිම උත්තරයක් මට හම්බුන්නේ නැහැ. අනේ ඉතින් ඔයාට බය හිතුන්නේ නැද්ද එයා ගාවට තනියම යන්න? මට නම් පයේ පණ යනවා. ඔයත් එක සුරේණුයි බින්දුයි හිටියා නේද? ඒකනට ඉතින් මොකට කියනවද? මොකද අනේ ඔයා hina වෙන්නේ? නෑ 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 මොකුත් නෑ. නැත්තේ නෑ. ඔයා මේ මට නේද hina වෙන්නේ? මං ඇයි ඔයාට hina වෙන්නේ? එහෙනම් පුළුවන් නම් ඔයත් එක්ක එකතු වෙලා hina වෙන්න. එතකොට තමයි ඒකේ ලස්සනම. ඒක නම් අම්මිනෝ. නෙස්ටමයි. සමදා ඔබ බලගන්වන්න 100%ක් සූදානම්. Western Union හරහා පිටරට සිට ලැබෙන මුදල් commercial bankuen ලබා ගන්නා ඔබට අගනා rechargeable bulb එකක් නොමිලේ. සුන්දර බවේ රහසයි ලියා.
මෙන්න මෙයාට පොලිසියෙන් ඇවිල්ලා. පොලිසිය? ඒ මොකටද? වා මුලින්ම යන්න පිරිමුතුලා ගෙදර. ගිහිල්ලා අර බන්ටියට කෙලවලා දාන්න. ආ මොනවද රංගනේ මේ කියන්නේ? ඔයාගේ අම්මනේ පුතේ මේ කතා කරන්නේ. හේ ඔයා මෙහෙම ඉන්නේ.